අද දිනේ කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම මේ මිනුවන්ගොඩ කම්මල් හා සමැදිය ආසාදිතයන් වූ බවට තහවුරු වුණා. ඒ අතරින් 3 දෙනෙක් එම ආයතනයේ සේවකයන් හැටියටත් ඉතුරු 24 දෙනෙකු ප්‍රථම ආශ්‍රිතයන් හැටියටත් 3 දෙනෙක් ආශ්‍රිතයන් නැයි සැකකල හැකිය ආයවුලුන් හැටියටත් තමයි හඳුනාගන්නේ. මේ අනුව සැක කරන ආශ්‍රිතයන් කියන සංඛ්‍යාවක් හමු වෙලා තිබෙනවා. මේ අනුව ඉදිරි කාලයේදීත් අද දිනේ හෙට දිනේ සහ ඉදිරි දින 7 දී මෙවැනි ආයවුලුන් සමු වීමට හැකියාවක් ලැබෙයි. නමුත් අපි මේ සැක කරන ආශ්‍රිතයන් සොයාගෙන යද්දී අපිට පෙනී යනවා ඔවුන්ට යම් කිසි ආකාරයක මේ ඇඟලුම් කම්මල සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. ඉතින් එහිඳ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ වෙන විට ඒ ආකාරයෙන් හමු වෙන නිසා අපි ඔබ සියලු දෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මගතොටට පැමිණෙනවා නම් ඔබට ඔබ නොදන්නා නමුත් ඔබ ඉදිරියේ සිටින පුද්ගලයාවත් නොදන්නා වුණත් ඔව් යම් කිසි ආශ්‍රිතයෙක් හා සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් විය හැකි බැවින් ඔබ කොවිඩ් ආසාදනයේ නොවී සිටීමට නම් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයෙන් ලබා දුන් උපදෙස් අනුව ඉදිරි කාලයේදී ගත කරන්න වෙනවා. මේක මේ කොවිඩ් සම්බන්ධයෙන් වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මම හිතන්නේ ලෝකේ කොවිඩ් තිබෙනකන් අනිවාර්යයෙන්ම අපිට මේ තත්ත්වේ කටයුතු කරන්න වෙනවා කියලායි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම තමයි මේ අහනවා කරුණක් ආගමික ස්ථාන සම්බන්ධයෙන් අපි ආ යුතුද නැද්ද කියන එක. අපි බොහොමත් අපගේ ආගම් වලට ගරු කරනවා. අපි අදහන ආගමට අපි ගරු කරනවා. ආගමික ස්ථාන සමහර ස්ථාන සම්බන්ධ විශාල ගරුත්වයක් තිබෙනවා. ඉතින් ඒවා අපිට නවත්තන්න කියන්න හැකියාවක් නැහැ. ඔබ යනවා නම් ඒ ස්ථානවල විශාල වශයෙන් පිරිස් තිබෙනවා නම් පුළුවන් තරම් මග ඇරමින් ඔබ ඒ ස්ථානයට ගමන් කරන්නයි කියන්න තියෙන්නේ. ස්ථානවල ඉන්න යනවා නම් අනිවාර්යයෙන්ම මුඛාවරණ පළඳගෙන ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන ඉන්න. නමුත් තෙරපි වගේ නැත්නම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා නම් ඔවුන් ඒ වැඩ පුදාගෙන ඉවත් වෙන තුරු යම් කිසි ආකාරයෙන් පසුකට වී බලා ඉඳලා හෝ පස්ස යන්න නැත්නම් හැකියාවක් තිබෙනවා මේ සතිය දෙක පමණක් මේන් යම් කිසි ආකාරයට මිදී පුළුවන් හැකිතරමින් ඔබට කළ යුතු ඔබගේ අදහීම් කිරීමට කරන්න කියලා තමයි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ. Breaking.lk